දෙස් විදෙස් අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. මේ ලෝකයේ පුරාම මෙවැනි රැලි එමත් නැත්නම් රෝගීන්ගේ සංඛ්‍යාවන් උච්චාවචනය වීම සිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ දියුණු රටවල් පවා මේක සිද්ධ වෙනවා. රටක් මේ රෝගීන් අඩු වෙනකොට සමාජ ආර්ථික ක්‍රියාවලියන් යම් ආකාරයකට සාමාන්‍ය තත්ත්වයේ වෙත ළඟා කිරීමට උත්සාහ කරනකොට නැවත රෝගීන්ගේ වැඩිවීමක් ලෝකයේ පුරාමත් සෑම රටකම වාගේ දකිනවා. මෙවැනි අවස්ථාවක අපිට ඒක කල්තබා හඳුනාගෙන අවශ්‍ය කරන කළ යුතු දේ කුමක්ද කියලා හඳුනාගෙන යොත කිරීමයි වැදගත් වෙන්නේ. ඒ නිසාම තමා අපි මෙතෙන්දි උත්සාහ කරන්න ඕනේ. ඔය කියන රැල්ල පළවෙනිම දේ තමා රැල්ල අද එනවන් කියනවා හෙටට කල් දාන්න හරි. එහෙමත් නැත්නම් මාසෙකට දෙකකට තුනකට පිටිපස්සට කල් දාන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒ වගේම නොවැළැක්වීයක ලෙස රැල්ලක් ඇති වුණහොත් ඒ රැල්ලේ දැඩි බව එහෙමත් නැත්නම් ඒකේ මැග්නිටියුඩ් එක පරිමේත යන රෝගීන් සංඛ්‍යාව අවම කරගන්න අපි කටයුතු කළ යුතුයි.